වියන ටීවී එකට මම ගොඩාක් ආදරෙයි. මොකද හේතුව ඒගොල්ලෝ හරි නිදහසේ මට මගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දුන්නා. ඒක හොඳ නාලිකාවක් වේවි කියලා මම විශ්වාස කරනවා. මගේ ජීවිතේ මේ සමහරව අහනවා පොඩි අඩියක් ගන්නවද කියලා මගෙන් අහනවා. මම 1989 නොවැම්බර් 17 වෙනිදා රෝහණ විජේවීර කියන චරිතය මියගේ දවස තමයි මම පළවෙනියට දන්නේ නැතුව යාළුත් එක්ක අරක්කුට යබ්දුවා. එදා මට ගොඩාක් වමනේ ගියා. මම අද කියන්නේ අපේ ඊට පස්සේ අම්මා මට හොඳටම ගැව්වා. මම කෝ විජේවීර මරුණේ කියලා කිව්වම තු මරුණා කියලා තෝ මරෙන්නේ නැතුනද කියලා මට බැන්නා. එදා ඒ මිනිස්සුන් අපි 80,000 විතර අපි කොල්ලෝ කෙල්ලෝ ටික ඔය කියන ජයර් ජයවර්ධන ආණ්ඩුව ප්‍රේමදාසගේ ආණ්ඩුව එතන අපි අරගල කරා හොඳටම. අපි ජීවිතවල පාරක් පාරක් ගන්න ගිහින් දුක්ඛින් දරියට අපි ජීවිත බේරගෙන තමයි අද මම රංගන ශිල්පියෙක් වුණේ යන්තම්. මම සියල්ල අතහැරිය දැන් කොහොමද මට මහලුකු දෙයක් නෑ. මගේ දෝනිලා දෙන්නත් ලංකාවෙන් පිටත් වුණා. නමුත් මම කියන්නේ මේ මිනිස්සු මලන්න බෑ. මොකද අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවට ගිහිල්ලා කිව්වා මම ලංකාව දිහා බලාගෙනවත් මැරෙන්නේ නැහැ කියලා. මොකද මෙයාත් එක්ක වැඩ කරන්න බෑ. මෙයාලා හරි හොඳ නැති කට්ටියක් කියලා මම නෙමෙයි කිව්වේ අනගාරික ධර්මපාලතුමා. අර පොත්පත්වල අද ළමයින්ට උගන්වන එක්කෙනා කියන්නේ. ඉතින් ඒ නිසා ඒක ඇත්තද කියලා දැන් මම කල්පනා කරමින් යනවා. ඒ මොකද මමත් මේ රටින් බොහොම ඉක්මනින් ගිහිල්ලා මේ මිනිස්සුන් හදන්න බෑ. මෙයාලට කොච්චර කිව්වත් මෙයාලා තේරුම් ගන්නෑ. ඕගලන්ට ඉතින් බුදු සරණ කියලා කිව්වට වැඩක් නෑ. දලදාම්දුරු මෙහි ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේව ඕගොල්ලෝ මෙහෙම උඩින් අත ගාගෙන ඉන්නේ. ඕගලන් ඇතුළට බුදුරජාණන් වහන්සේ ගත්තේ නෑ. ඕගොල්ලෝ තෙල් ටිකෙන් හරි හැමදේකම ඕගොල්ලෝ හොරගම් කරන්න පුරුදු වෙච්ච જાතියක් වුණා. ඒ හරි දුකයි. කංකුම් පිටියෙන් તો ඔයගොල්ලෝ හොරගම් කරනවා. ඉතින් එහෙම නම් ඔයගොල්ලෝ බුදුහාමුදුරංග දැකලා නැහැ. නමුත් ඔයගොල්ලන්ට මාන්තුවට ගන්න ඔයගොල්ලන්ට බුදු සරණයි. අහස් වියනයට ජීවිතේ වියන්නා.